සරණ අයිබවන් දහම් පාසල් අවසාන විපාග පන්තිය බුද්ධ චරිතය තුපතය අපි අද දවස කතා කරන්නට සෝදානම්වෙෙන්න්නේ දහවිනි දවස සාකච්ා බුද්ධචරිතය පොතට අදාලව දහවිනි දවසේ සාකච්ඡාව අපි බලමු මුණවද මේ පාඩමේදී අපි අද කතා කරන්නේ සාකච්ඡා කරන්නේ කියලා බුද්ධ චරිතය පොතේ හතරවිනි පාඩමගේ සතිි පටන්ගත්තා ම සක් කතා කला ख्මण ගැන්වීම් ගැන පුළුල් සාකච්चाාවක් में පාඩමිති කතා කला ට ප කතා කළसा सावරුගේ ගැන්වම් ගැන හො මේකත් මතකතිගන්න පිරිවෙන දහම් පාසල පාසලේ YouTube उपना लिකාව ए වගේම पेස්बुक पටුව पेसबुक प्र්‍රධාන समू है इටමතරව දහම් පාසල අවसान වි පාගය ලියන්නට බලාපොරොත්තුවන් ඉන්න ඔබ වෙනුවෙන් නිර්මාණය කරගත අපේ සමූහය දහම් පාසල්ල අවසාන විභාග පන්තිය එකමුතු ඔස්සේ මෙ සියලූම පාඩම්වලට සම්බන්ධ වන්නට පුළුවන්කම තියෙනවා හ යද දවසේ අපි කතා කරම් අතරවනි පාඩමි නිගන්ට නාතපුත්තා ආදී සත්සාස්තරුවර ගැනත ප්‍රධාන ගැන්වීමට අමදරව තවත් ආගමක කණ්ඩායම් කිහිපයක් ගැන ඉගැන්වන කොටසක් තියෙනවා අන්නේ කොටස ජටිලයෝ පරිපරාජකයෝ නිගන්ටයෝ එහෙම කොටසක් තියෙනවා අන්නේ කොටසට තමයි අපි අද අවධානය යොමු කරන්නට ඕන්ඒ කොටසට අවධානී යොමු කරලා අදපි සාකච්චා කරමු ඉගන ගනිමු ඒ කොටසමු නුවද තියන්නේ කියලා අවධනය යොමු කරලා බල රිබ්‍රාජකයෝ කියන කොට සතමයි පලවෙයටම තියෙන්නේ අපි බලමු මේ කවුද පරිබ්‍රාජකයෝ කියන්නේ කියලා අපිට මතකයි එක එක පරිබරාජකයන් ගැන බෞද්ධ සාහිත්‍යය ගැන බෞද්ධ ඉගැන්වීම් ගැන කතා කනකට අපටත් හමු වෙලා තියනු ජම්බු පරිබ්‍රාජකයා වගේ අය අපිට හම්බ වෙලා තියනවා වගේම උපක ආජීවකය බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරන්නට සිපතන මිකදාය බලා වැඩම කරද්දි හම්බ වෙච්ච ආජව කියන කණ්ඩායම් එවිදි ආගමික කණ්ඩායම් පිරිසක් ආගමික පිරිසක් හහිටිය බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලය වෙනකොට ආගමක කණ්ඩායමක් ක්ඩායම් විදිහට ඒ කණ්ඩායම් ලින් එක කණ්ඩයමක් තමයි පරිප්‍රාජක කිය කණ්ඩායම් මේ අයගේ ලක්සන් අපි ලියාගමු ස්සල්ලාම මාතෘකාවල ලියයා ගන්න පරිබ්‍රාජක කියන ප්‍රරාජිකයෝ කියල ලියාගෙන අපි කෙටියෙන් ලියාගමු මේ පරිප්‍රාජිකයෝ කියන්නේ කෞුද කියලා නොයි කාර වූ දරසනවාදයන් මෙම ඒවාට අදාළ වූ විධ ශික්ෂාවන්ඳද අනුගමනය කළ පරිබරාජික තවසන් පිළිබඳ පාලි මූලාශ්‍ර මූල සූත්‍රවල බොහෝ විට සඳහන් වෙයි. පාලි මූලාස්ත්‍රවල් පාලි සූත්‍ර දේශනාවල ගුඩක් වෙලාවට සඳහන් වෙන. ம் கெட்டிீன்யாக பரி பிரராஜக்கன் பிிபந்து பாலி மூூலாஸ்ரவல பாலி சூத்ர தேசனாவள சந்தகன் வேக எவி கெட்டியாக. இலட்டுயா ஆகமிக்க வாத விவாத பவத்தப்புவா. லோக்கே சாஸ்வத்த சாஸ்த்தது லோக்க அவது අනන්තවදද ජවහා සරර එකක්ද දෙකක්ද මේ වගේ ප්‍රශ්න කරලා තියෙන ලෝකයේ සහස්වතද සාාස්වතද අන්තවදද අනන්තවදද ජීහා සරීර එකක්ද දෙකක්ද මේ විදිහ ප්‍රශ්න කරලා තියෙනවා කියෙනෙක් එනම් විවිධ ආගමික තරක විතාර්ක ඉදිරිපාත් කරමින් තර්ක විතර්කවලටනුව ක්‍රියා කරලා තියෙන පිරිසක් කියල යාගන්නට පුළුවන් සටහනක් විදිහට උදාහර විදිහට පබ්‍රතාගන්නට පුළුවන් ස්තවාද අසාස්වතවාද ලෝක අන්තවද්ධ අනන්තවද්ධාදී ප්‍රශ්න කියලා ඊළඟට ගැඹුරු ධර්සනක ප්‍රශ්න පිළිබඳව පිමසමින් වාද විවාද හා සාකච්චා පවත්වමින් ඇතැම් පරිප්‍රාජකයන් සැරි සැරූ පව සඳහන් පරිප්‍රාජකයෝ ගැන අපිට ඉගෙන ගැන්නට තියෙන තොරොතුරු තමයි ආගමික වාද විවාද තර්ක වි තර්ක සාකච්චා පවත්වලා තියෙනව මේ පරිබ්්‍රාජක කණ්ඩායම් පාලිම ූලාශ්‍රවල සූත්‍රදේශනාවල පරිබ්‍රාජිකයෝ ගැන තොරතුරු සඳහන් වෙලා තියෙනවා ඉළඟට අපි බලමු බොහෝ පරිබ්්‍රාජිකයෝ කට් අධික ලෙස දුක් දෙන අත්තකිල මතානි ජෝකය බ්‍රජකයෝ වැඩිපුරමාණුකපනය කළේීමද අත්තකිලමතානු යෝගයේ කියන යෝගය ඊළඟට අතලමතාන් යෝගයේ කියනම කක්ද කලපි මේ වෙද්දි දන්නවන කයට අධිකලෙස දුක්දීම කියන එක ඊට්ට පස්සේ දුටුවන්තුල ප්‍රසන්න ප්‍රියජනක ආකාල්පයක් ඇති නොකල ඔහු තා දික්කු කෙස්්ලොම් හා. ද ඇත්ත දකිनाය කෙරही प्रसाන්න प्र්‍රියජනක काල්පයක් ඇති කलेन हैस लो नියदात මේවා दिකට තමයි बाවල बලාसलो नිය කට ල प्रसाන්න जाනක भाාවිීන් තොරවා प्र්‍රसाන්න දිට තමයි दिලාती है ප්‍රසන්න විදිට කෙස්ොම් නියදත් වගල තියෙනවා ඉළඟට කෙந்தදිි වර්ගවලින් පට්ட்டාවලින්ං අස්ලොම් හෝ කෙස්වලින් තැනු සිවුරු දැරූහ සිවුරුමනුවද කදිි වර්ගවලින් හදාගෙන තියනවා පට්ටාාවලින් ගස්පොතු ගස්ල ප්ටලින් මම් කෙස් වලින් තනපු සිවරු තමයි පාවිච්චි කරලා යෙන් සිවරු දරවා කියල කියන්න ත්පුුවන් දරපු සිවුරු හදාගෙන තියෙන්න්න මොනුවවා වර්ගවලින් පට්ටා වලින් අසවයිගේ ලෝමවලින් කැස්ල නුත් සිවරු හදාගෙන තියන පරිාජකය ඇතැම් පරිපරාජකයෝ නිරුවත් පැවිද් වූහ පරිරාජකයෝ සමහරය නිරුවත් පැවිදෝ ඳුම්මැදලන්හ ුමදින්නේ නැතිව නිරුවත් තමයින්දල තියන්නේ සමහර පරිපරාජිකය තැනින් තැන ඇවිදිමින් ස්තිර වාාස්ථනයක් නැතිව ත්‍රදාන්්ක් අ අතින්ගෙන ත්‍රධන්ඩක් අතින්ගෙන වාාදවිවාද කරමින් හැසිරුණු පරිබාජක තවසන් රාසියක් පිළබඳ තොරතුරු පලි හිත හොුව තරිදන්ඩක් අතින්ගෙන දඩු තුනක් අතින් අරගෙන මයි ැින් තැනටග හිල්ල වාද්‍යවාද කරලා තියෙන්නේ ඒගන්න පාලි සාහිත්‍යයත් තොරතුර තිනු පාි සූත්‍ර සාහිත්‍යය තියනවා පාලි සාහිත්‍යය තුළ ති සාහිත්‍යය තුළ තොරොතුරු සඳහන් වෙලා තියනවා. සැරියුත් මොගලං අක්‍රස්රාවක දෙනම මුලදී සංජයේ පරිප්‍රාජිකයාගේ අතවැ අතවැසිව සිටි බව ප්‍රසිද්ධය සැරියුත් මොගලන් දෙනම එමෙනත්න කෝලි උපතිස්ස කියන දෙන්න සංජය කියන පිරිවැජයාගේ අතවැසිය පරි දෙෙක්විදිර තමයි හිට ගිරග සමජ කියන නා්‍ය දර්සනය නරබල කලකිරීමට පත් වෙලා සත්‍යය ස්වාගන වැඩම කරනු සැරියුත්ම කළන් දෙනම නැත්නම් කෝලිතු පතිස්සක කියන දෙන්න මෙ දෙන්නට පළවනිටම හම්බ වෙනවා रा परिज व्चग परिज कीतिनिक बद्ध साहित्य नितरच्चा परिराज वच्चग परिबराज दीगने का परिराज के परिराजना परिबराजकया ප්චොත්ත කෞදු පරිපාජිකය බුද්ධකාල ඉඳද තියෙන මේ පරිපරාජිකය තමයි ඉදලා තියෙන්නේ ලියගන්නට පුළුවන් පනි පරිප්‍රාජකයන් බුදුරදුන් හමු වී සාකච්ඡා පවත්තා තිබ බුදු හාමුදුුව හබ වෙ සාකච්ඡා පවා පවත්තලා තියන්න පිරිසක්ති හට තයි වෙන්න මේ වච්චගොත්ත ක් ප්‍රසිද්ධයි දීගන කියනරි්‍රරාජක ගොඩක් ප්‍රසිද්ධයි केලිය වකනස්ස කියන මේ පරිබ්‍රරාජකවරු ඉතා ප්‍රසිද්යි බුද්ධ චරිතයත්්‍යයක ගත්තම බදුරජාණන් වහන්සේ සාකච්ඡා පවත්වනයට ඇවිල්ල තියෙනු සමහර බුද්ධ ශ්‍රාවක භික්‍ෂූන් සමගද සාක්ඡා පැවැත්වූහ සමහරය සමර පරිබ්‍රාජකයෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් වහන්සේ ලත් එක්කත් සකච් පවල තින ස්වකය ලබ්දියය හැර පසුව තිසරණ සාරණගගේ පරිප්‍රාජකයන් ගැන ද සඳහන් වේ තම තමන්ගේ ලබ්දීන්න තැහැරලා පස්සේ කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා තිසරණ සාරණ හිල්ලා තියන පරිප්‍රාජකයෝ ගැන සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේද ඇතැම්විට නිකරෝධ වැනි පරිපරාජකයන්ගේ ආරාම වලට වැඩම කළ බුදුරජාණන් වහන්සේත් පරිපරාජකයන්ගේ ආරාමවලට වැඩම කරලා තින උදාහරණයක් තමයි නිග්‍රජ නිග්‍රෝධ කියන පරිප්‍රාජකයාගේ ආරාමයට බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තියෙනවා නිග්‍රෝධ කියන පරිපරාජකයාගේ ආරාමීයට ඔවු උන් වහන්සේ සුහඳ ගෞරවීම් පිළිගෙන අවවාද ලබා ගත්ත ාජකෝ සමහර පරිප්්‍රාජිකයෝ බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්ස උන්වහන්සේ ඉතා ගෞරවයෙන් පිළි අරගෙන බුදුරජාණන් වහන්සේගේ අවවාද ලපාගෙන තියෙන ධර්මාණු ශාසන ශ්‍රවණය කරලා තියෙනු ඇතැම් භික්‍ෂුන්ද මුලදී පරිප්‍රාජක ජීවිත ගත කර ඇත සමහර වෙලාවට පැවිදි වෙච්ච ගොඩක් භික්‍ෂූන් වහන්සේලා මුල්කාලයේදී පරිප්‍රාජක ජීවිතගත කරපුඇය ඇල්ලා බුද්ධසාාසිනය පැවිදි වෙලා තියෙන රිබාජකාවන් ගැනද බොහෝ විට අසනයට ලැපි පරිබ්‍රාජකය විත රක්නම පරිබ්‍රාජිකාවනු ඉඳල තියෙනවා තීර්ථකයන් විසින් රහසිගතව මරාදමනලද සුන්දරී පරිප්‍රාජිකාව ඔන්න මනුවද කෞදම පරි්‍රාජිකාවන් පරිපරාජිකාන් ඉඳල තියනු අපෙන් විභාගට අහන්න පුළුවන් පරිබ්‍රාජිකාවන් ගැන ඉටමතරව පරිපරාජකයන්ගේ විශේෂ ලක්ෂණ ගැන පරිප්‍රාජකයන් කියන්න කවුද කියලා ඊට අමතරව අපෙන් හන්ඩ පුළුවන් බුදුරජාණන් වහන්සේ සමඟ සාකච්ඡා පවත්තුලා තියෙන පරිප්‍රාජිකයෝ කවුද කියලා ඊට පස්සේයහන්නට පුළුවන්කම තියෙනවා කෝලිත සහ උපතිස්ස කියන දෙන්නා පැවිදි වන්න කලින් මොන පරිප්‍රාජිකයාන් අන්ගද හිටිය කියලා මේ විදි විශේෂ කරුණු ටිකක් තමයි අපිට ගෙනගන්නට තියන පරිබ්‍රරාජකයන් ගැන දැනගත යුතු විශේෂ කරුණු ටිකඒ කොටසේ තියෙනවා ඉති ඒටි කෙටි සටහනක් විදිහට ලියාගන්න ඊට පස්සේ ඒ කිහි පවතාවක් කියවන්න එත කොට ඔබට පුළුවන් මේවා මතකිහි තබාගන්නට ඊළඟට තියෙන් කොටස තමයි අේලක කියන කොටස අචේලක කියන කොටසේදී අචේලක කියන ආගමික කණ්ඩායම් ගැන තමයි කතා කරන්නේ නිරුවත් සාධුවරය නිගන්ට කියන පිරිසත් නිරුවත් පිරිසක් විදිහට ඉඳල තියෙන්නේ කිලාපි කිව්වා ගිය ස යද මම කියල දුන්න සත්සාස්තෘවර ගෙන කතා කරදි සේ තම්බර සහ දිගම්බර කියල් තිගම්බර කියලකිවේ නිරුවත් හිට පයි බාජකයත් ඉදල තියවා නිරුවත්ව අේලක කියන කන් ඩායිම නිරුවත් සාධුවරය තමයි ඉදති ඉහත කී පරිප්‍රාජක යන්න පොදුවේ විවිධ ආගමක කොටස් වලට මුලින්ම කතාගරපු පරිබ්්‍රාජක කියන විවිධාගමක කට වලට භාවිතා වූ අතර අේලක නාම නිරුවත් පරිප්්‍රාජකයන් අදහස් කරන අද පව පිළිගෙන තිබේ සම්පූර්ණ පරිබ්‍රාජක කියන වචනේ පාවිච්ිරන්නේ විධාගමක කණ්ඩායම් හැඳින්වීම සඳහා ඒ අතරින් නිරුවත්ව හිටපු පරිබ්‍රරාජකයන් තමයි අචේලකයන් විදිහට හඳුන් වලා යෙන්නේ නි පරිප්‍රරාජකයෝ අචේලක කියන නමින් හඳුන් වෙලා තියෙන්වා මොහුද්ද අත්තකල මතාන් යෝකීව මේ අ අයත් මතාගේ තමයිनගමනය ෙන विविध दुකර ्रථවල नියली සිය विविध दुර अनुගමනය ක තියෙන තවත් ලෂण කපයක්ෙන නग्ම सिමन ම් නැති सि निर्वास्त्रव සි यहांपाත් සිरीित ඉवත දැමීම කෑම का අතलेව कෑම මට අඩ ැස්සූ විට නො පැමිණීම ඉතා අඩුවෙන් ආහාර ගැනීම වනමුල් පලාපල වැළඳීම කෙස්වලින් සම්වලින් ගස්පතු කෙදිී ආදීෙන් කළ සිවරු දැරීම කටු පෝරු කුඩා බැමි අදී තැංවල නිදා ගැනීම විලි තවරා ගැනීම ඔ ගොඩක් තොරතුරුකිවා අචේලකයන්ගේ ලක්සන ගැන නගනව සිටීමයහපත් සිරිත් ඉවත දැමීම මේ කියන තේවල් ඔක්කෝම පොදු ලක්සර විදිහයට ක්‍රියාත්මක වෙලා තිය අපෙන් විභාගටහන්න පුළුවන් अජේलेන්ගේ ලක්සණ මනුවද කියලා अේල ලක්සණමුවද කියලා කියන්නටම් අප මේවා මතීතාාගන්නට මේ කටපාඩම් කරන්න ටවසිවෙරිराාජකයන්ගේ अේලක කියන ආගමක කණඩයම් වල වෙනස හොඳ සිහිෙන් හොඳ කල්පනාවෙන් කියවන්න එතකොට මේවා මතක තාගන්නට පුළුවන් निर्वाස්්‍රව සිටීම නग्නව සිට यहां पත් සිරි ඉවත දැමීම කෑමක් කාල අත ලෙව කෑම් කෑමට අඩ ගෙස්ුවට පස්සේ පැමිණන්නේ නැතිව සිටීම. ඉතා අඩුවෙන් ආහාර ගැනීම වනමුල් පලාපල වැලඳීම කෙස්වලින් සම්බලින් ගස්පොතුවලින් හදපු සිවුරු දරලා තියෙනවා කටුපෝරු කුඩා බැමයාාදිී තැන්වල නිදාගෙන තියෙනවා දවිලි තවරගෙනින් දලා තියෙනවා සමහර වෙලාවට ගවයන් විවිධබරත බරත සමාධානචේලකයන්ගේ ලක්ෂණයක් තමයි වරත සමාධානය වීම. ඇැමට ගවයන් එලුවන් බල්ලං වැනි සතුන් නුකමණී කරමින් ජීව වූ බවද පෙන. ගෝරත කුක්කර බරත වගේ ්‍රථ සමාධානයන් වෙලා තියෙනවා ඒව තමයි ගවයන් එලුවන් බල්ලන් වගේ හැසිරුුණ කලකයන්නේ විවිධාකාරය බල්ලො වගේ ගවයෝ වගේ එලුව වගේ බ්‍රථ සමාධානයන් වෙලා තියෙනවා බ්‍රථ අනුගමනය කර තියෙන දुස්කර ක්‍රියාවන් තමයි දुස්කර පිළිවෙත් තයි බ්‍රථ කලකයන් ඒ විදි ලක්සන තමයි චේල කියන්ගේ තිබන නිර්වස්ත්‍ර පිරිසක් විදිහයට ඉඳල තියෙනවා ඉළඟට විවිධ ආගමික වරත අනුගමනය කරලා තියෙනවා ගවියන් එලුවම් බල්ලන් වගේ හැසිටලා තියෙනවා. දූවිලි තවරාගෙන කටුපෝරු කොඩා බැමි ආදීතැන්වල නිදාගැනීම කෙස්වලින් ලොම්බොලින් සම්බලින් හදාගත් ගස්පොතු වලින් හදාගත්ත සවරු තමයි ඇඳලතියෙන්නේ කෑමට අඩගෙහුවම මෙ එන්න නැතිවන්නවා යිතා අඩුවවින්තම හාර්ගන්න වනමල් පල වනමුල් පලාපල අනු බව කරනවා අත්තගිලමතන යෝගයේ තමයි අනුගමනය කරලා තියන්නේ හොඳයි විශේෂයෙන්ම නිර්වස්ත්‍රව නගනව තමයින්දලා තියෙන්න ඒ වගේ ලක්සන කිහිපයක් තියෙනවා අචේලක කියන ආගිමක කණ්ඩායමේ පිරිසා අතර තිබුණු ලක්ෂන හොඳය පීළඟට බලමු මේ තොරතුරු තරම් අප හැදිලි නොතරන කराස් නතිනි සාතම මनिින් සාච්ා කරන්නේ බुද්धකාලින ආගමික පරිසර තුළ තිබුණු ආගමක ගැන්වීම අපි මේ කතා කරන්නේ आजीव පරි राජක हो इළගට अचेලක इ आजी आजीवනි බද් කාලයේ බෞද්ධ සාහිත්‍යත්ක ගොඩ සම්බන්ධයි ආජීවකයෝ මොහුහු දිවි පැවත්ම පිණස කිසියම් ්‍රථයක පිහිත පැවිද්ධෝය කිසියම් ්‍රතයක් අනුගමනය කරලා තියෙනවා දිවි පැවත්ම පිණස ජවත්වීම ස මක්කලි ගෝසාාල ආජීවකය කැයි සඳහන් වේ මක්කලී ගෝසාාල කියන ආජීවකයා සර්සාාස්තෘවරු අතර හිටිය මක්කලි ගෝසාාල मीटलिंग स्रතුर ලपना हमवना कि इගनගता निुवात ත් निरुत नगन पिරි विधरතයි कට द नगना රිशा ත आजीव उ प पැमिණ वास्त्र දर प्य පමना वास्त्रर දरू प පමना ය තුළ තිබුණු එකලක්ෂණයක් තමයි එක පැත්තකට පමණක් සිවුරු දැරීම අතින් දඩක් දැරු ඔවුහු මහජනය විසින් පුදනලද අහරින්ම යපුුණ ෝය මහජනතා විසින් පූජා කරපු ආහාරවලින් තමයි ජීවත් වෙලාතින් උපක ආජීවකය මමුලින් උත්සඳහන් කළ කියන आजीීවක आजीන් දෙෙට උදාහරණ උප පාධ आजीව आजी තුළතිබුණු ලක්සන තමයි මේ අප කතා අනුගමනය කරපු ආගමක ්‍රථය තයි අ මතාන කය ර දැඩිවිදිහට දුක් ලබාදීම කටුක දුක්වේදනාවන් තමන්ගේ ශරීරයට ලබාදීම ඇතැම් මාජී පකයන්ට ඔුන් උදෙසාම වහු ආරාම පැවති නමුත් සමහරු ගිහි ගෙවල නැවති සංග්‍රහ ලැබූහ සමහර අයට ආරාම පැවති ලදෙනවා සමරයට ආරාමති විිලන්නහැ එක එක ගෙවල් වලට හිල්ලා ගෙවල් වල නැවැතිලා ඒ ගිහි ගෙවල් වල හිටපා වැැඳුම් පිදුම් ලබමින් එහෙම ආගමක ප්‍රථ අනුගමනහි කරලා තියනු ඉලාට තවත්තොර තුරක් සඳහන් වෙනවා මොහහුද අනකුත් බොහෝ තවසන් මෙෙන් විධ ආගමික මත දරමින් වාදවිවාද කරමින් ඇවිතපු පැවිති පිරිසසා ගමක වාදවිවාද කරමින් හිටපු පැවිදිී පිළිසක් හඳයි ඊළඟට අපි බලමු ජටිල කියන ආගමක කණ්ඩයම ලක්ෂන කතා කරමු ඔවුන්ගේ ලක්ෂන තමයි දැන් කතා කරන්න ටලස් වෙන්නේ අප බලමු ටිලයගේ ලක්සන නොද කියලා ජටිලිය ගැන ඉගෙන ගණඩ තිය විශේෂ දේවල් නොද කියස රැඳුනු ජටාවකින් යුක්තුූ පැවිල් ජටිල සේ රැඳුණු ජටාවක් හිසේ බැඳගන තියෙනවා අන්නන්නේ නිසා තමයි මේ අය ජටිලය විදියට හඳුන්වන්නේ මේ අයත් සංචාරක පැවිත්තු සංචාරක පැවිද්දෝ කියල කියන්නේ ඇවිදමින් තැන ගමන් කරමින් ආගමික වතාවත්වල ආගමික ක්‍රියාවන් වල යෙදිච්චාය ඇතැම් ජටලයන්ට ස්තීර ආරාම තිබල් ගොඩක්කායි සංචාර්ක ජීවිත ගත කරලා තියන්නේ සමහරයට ආරාමතිබිල තියනොත් තමන් ඒකාන්තයෙන්ම රහතුන් යැයි තමන් ඒකාන්තය මරහත් කියලා මේ අය හිතාගට යයි පල කළ මොවනට සියගණන් පිරි සිටි බවද්ද පෙනේ ජටිල පිරිස්වලට අපි දන්න තුම් බෑ ජටිලෝ මෙතන ඒ තොර තුර හම්බ වෙනෝ මහජනයාගේ විවිධ පූජෝපාහාරයන් ලපාගනිමින් විඳමින් රජුගේ සම්මාන පවා ලබපු ජටිලෙඉද තියෙන් රජවරුන්ගේ සම්මාන්‍ය රජවරු ගොඩක් ඇසුරු කරලා තියෙනවා මේ ජටිල කියන කණ්ඩාය තුම්බයා ජටලියෝ විදිහට අපි කතා කරන්නේ අපි ඉගෙන ගෙන තියෙන පුංචි පන්තිවලදී උරුවල් කාසිප නදීකාප ගයාකාශප කියන තුන් දෙෙන උරුවල් කාසිප නදී කාසප ගයාකාශප කියන තුන් දෙෙන එහනම් අපට ප්‍රශ්නයක් केන්න පුළුවන් ජටිලයන ඉගැන්වීමට අනුව ටිලයන් තුන් දෙනෙක් නම් කරන්නට කියන් තුන් දෙර නම් කරන්නට හමනත්ම් බෞද්ධ හිත්‍ය සුප්‍රසිද්ධ තුම්බෑ ජටිලවරු නම් කරන්නට කියලත් අපහෙම ප්‍රශ්නයක්නට පුළුවන්නිසා ඒ අරුණු කෙරෙහි අවධානය යොමු කරන්නට වෙනවා තුම්බෑ ජටලියන් හා උන්ගේ ආරාමද ඒවාය පැවැත්වූ පුද පූචාද බෞද්ධ සාහිත්‍යය වික්තරවෙයි මේ තුම්බෑ ජටිලියන්ගේ ආරාම පිටලා තිබනේ කොහෙද කියලා තුම්බෑ ජටලියන් අනුගමනය කරපු දේවල් මොනුවද කියලා බෞද්ධ සාහිත්‍යය සාකච්ඡා කරලා තියෙනු. අග්ගික බාර ජටිලියෝ විදියට තමයි සැලකෙන්ට් අග්ගික ගිනි පිදීම වගේ දේවල් කරලා තියෙනු ගේ පෞසේදීම වගේ දේවලුත් කරලා තියෙනු. එනිසා තමයි ගංග ආස්ත්‍රිතවමයදල තියන්නේ වගේම තමයි ගිනි හල්ගේ කේනෙක් රුවල් කාසේපගේ ගිනිහල්ගේ තමයි බුදුරජාණන් වහන්සේ එක්තරවස්ථාවති රවල් කාසිපනදදි කාසිපකයා කාසිප මුණ හැනැගගේ හිල්ල නව තැන්ග ගිනිිහල්ගේ තමයි ලපාතින ගිනිහල්ගේ නාගකුත් සිටිය එක අතාව පදාන්නවා ති කියවෙන්නේ ගිනිපිදීමගේ දවලුත් කලා තියෙන යන තුම්බෑ චටලියන් එයාලගේ ආරම්ගලම ඉතලා තියෙන ඒවගේ මේ පුද පූචා ගෙනත් බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙලා තියෙනවා ඔහු පසුව බුදුසුන්ට ඇතුළූ ජටලියයොතුන් දෙ නම බුදු සසුනට ඇතුළුන සම්බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වුණ අනෙකුත් බොහෝ තාපස කොටස් වලට වඩා උපසහන්ත පිරිසක් ජටිලයන්ගේ ලක්ෂණයක් තමයි අනි ගමකන්්ඩායම් වලට වඩා උප සාන්ත ලක්ෂනය යුක්තයි සන්ත පෙනුමෙන් සාන්ති ඉරිය් වලින් යුක්තයි සැලකි ජැටිලියෝ ගංගා ආශ්‍රිතවද වනගමු හා පර්වත අසලද විවකී අසපු වල ජීවතුූ වනගොම ආශරිීතව සහ පර්වත අසල ගගා හශ්‍රීතව ජටයෙන් ඉදලා තියෙනවා ගංාශ්‍රතව වනගමුසාහ පර්වතා සලපඒ කියන තැංවල් තමයි දලතෙන් ගිනි දෙවියන් පිදීමඋගේ මූලික කාරයකි ගිනි දෙවියන් පිදීම මූලිකම කාරය එස විවිධාකාරයෙන් ජලයහි කිමිදමින් ජලය ඉසගනිමින් උදක සුද්තිය එකක් තමයි එක ආගමික කාර්යක් තමයි ගිනි දෙවියන් පිදීම නිසා තමයි අගගික ජටිලවරු කියලමම සඳහන් කලේ අනිත් එක තමයි උද පාර උදක සුද්තිය සඳහා ජලය ඉසගනිමින් එහෙම ක්‍රියා කරලා තියෙන අන්න වගේ ලක්සන තමයි ජටිලයන් තුළ තියන්නේ ටිියයන් ගන එකන ගන්නට ඕන කොඩක් දේවල් විස්තරතරදී අපිට හම්බවුණා හොඳ ඒ තොරතුරු කරුණු මතගේෙහි තබා ගන්න කෙටි සටහනක් විදිහයට හදාගෙන නතර බලන්නඒ වගේ ඔබටත් පුළුවන් විධ විදිහයට ප්‍රශ්න නගමින් ප්‍රශ්න හදමින් ඒට පිළිතුරු ලියමින් ඉතාමත් කැමැත්තෙන් මේ අධ්‍යයන කටයුතුල නිරතවෙන්නට ඔබගේ කැමැත්ත ඔබගේ රුචිකත්වය වැඩිවෙන තරමට ඔබට ගොඩාක් දැනුම දහම් දැනුම වෙන්නට පුළුවන් සාමාන්‍ය දැනුම වෙන්නට පුළුවන් සොයාගෙන යාමේ හැකියාව තියෙනවා මාාවවත් ඕන තරම් තියෙනවා ඔබ දැනුම ඇතිකරගන්න තරමටම ඔබේ ජීවිතය ගැන ඔබට ආඩම්බරයක් ඇතිරගන්නට පුළුවන් ඔබටම විශ්වාසයක් ඇතිකරගන්නට පුළුවන් නිගන්ට කියන පිරිස කෙරෙහි අවදාානහම කරන්න තමන් කෙලෙස් ගැටවලින් තොර අය කියලා කියාගත්ත පිරිසක් තමයි නිගන්ට කියල කියන්නේ නිගන්ට කියලකයන්නේ ගන්ට තමන් කෙලෙස් ගැටවලින් තොරයි කියන අදහස තමයි නිගට කියන අදහස තමන් කෙලෙස් ගැටවලින් තොරයි කියන අදහස කියා සිටි සාධුවරයෝ පිරිසක් තමයි නිගන්ට කියල කියන්නේ තමන් කෙලෙස් ගැටවලින් නිදහස් කියන රකාසේ කරමින් හිටපු පිරිසක් තමයි නිගන්ට කියලකයන්න. විශේසයෙන්ම මේ නමින් හැඳින්නෝජයේ ජෛන ශාස්තරූ බහාීර නිගට රාත පුද්තතුමාගේ පැවිදි ශ්‍රාප්කයන්. ජනසාාස්තරූ මහාවීර නිගන්්ට නාත පුද්ධ මහාවීරතුමා කියල සඳහන් කරන්නේ මහාීර ජයිනතුආගමේ පුද්කාලීන ශාස්තෘරූ වරයා ජයින ආගම ගන්ට නාාථපුත්ත ශස්තෘවරයා එ නිසා මේ ධර්මය නිගන්ට දහම කියලා හඳුන්වනුව ජෛන දහම කියලත් හඳුන්වනු නිගන්ට රාථ පුත්ත කියන්නේ බුද්ධ කාලයන ශාස්තරවරය පොදුවේ සමාජයේ විශාල පිළිගැනීමක් ඇතිවසිරම් ඔම වුන් අතරින් සමහරුන් රජුගේ පවා සැලකිලි ලැබේ තිබේ සමහරුන්ට රජතුමාගේ පවා සැලකිලි ලැබිල තියෙනවා බුද්ධ කාලයේදී ම සේතම්බර විගම්බරතම්බර සහ දිගම්බර කිය කණඩයම් දෙක් විදිහට තම ඉඳල තියෙනෙ ලි ගිය සතිය සත්සාස්තෘවර ගැන කතා කරත්දිත් ඔබට කියල තුන්න සේතම්බර දිගම්බ ජයින දහම නිගන්ට කඩායම් දෙකතම්බර තිගම්බවතම්බර දිගම්බර කියන කණඩායම් දෙකක් කියන්නලා තියනවා සුදුරදි ඇඳ නිගටයෝ ස්වේතම්බර නම්මූහ ස්වේතම්බර කිය කියන්නේ සුදුරෙදි ඇඳපු නිගන්ටයෝ ඇඳුම් ඇදඳප තිට ඇඳු නැතිව හිට පොයත් හිටිය කල් මකිවෝ එනම් ඇඳුම් ඇඳපුය කබුද්ද සේතම්බර කියල හඳුන් වෙනවා නිර්ුවත්ව සිටි නිගන්ටය දිගම්පර් නිරුවත්ව හිටපු නිගන්ටයෝ අදටත් නිගන්ට දහම ඉන්දයාාව තියනවා දමදිීවන්දනාවගේ පය දැකලා තියනු ඒවගේම දර යාගමක වතාවත් කරන නිගන්ට පිරිස්සනවා. තමන් දිසානමැති වස්ත්‍ර ධරණ බව ඔවුහු කියති. ඇඳුම්මදිින් නැත්ති මොකක් නිසාද තමන් දිසානමති වස්ත්‍ර තමයි දරන්න. එ නිසා තමයි මේ නිගන්ට පිරිස්ස වස්ත්‍ර දරන්නේ නැති නිගන්ටයෝ විධ දුස්කර චරයාාවල යදුණෝය දුස්කර චරියානුගමනය කරලා ති තියෙනවා සිරුණහි මඩ තවරා ගැනීම ඉළඟට දූවිලි වලින් සිරුර වැසීම, ද හයිඩ සැලසීම සිරුර වෙෙහිලා අන්ඉඩ දෙනවා ආහාර නොගෙන ඉන්නවා රත්වූ ගල්ලුඩ නිදාගැනීම ඇනතියා නිදාග සිටීම කොයි වගේ තේවල්ද කරලා තියෙන්නේ සිරුරෙහි මඩ තවරා ගැනීම දවිි වලින් වැසියාමට ඉඩ සැලසීම දවිලිවලින් සිරුට වැසිීයාමට ඉඩ සැලසීම ඊළඟට ආහාර නොකෙන සිරීම රත්වූ ගල්ලුඩ නිදා ගැනීම ඇනතියා නිදාගෙන සිටීම ඇන තියල නිදාගන්න ඇන තියල ඒ ඇන උඩ නිදාගන්න මේ වගේ දේවල් කරලා තියෙනවා මොහු සිය ශාස්ත්‍රෝවරයා අනුව යමින් පරම අවිහිංසාවාාදී ජීවත්තුනාා නිගන්ට දහමේ ප්‍රධාන ගැන්වීමක් තමයි පරම අවිහිංසාබාදය කිසිීම විධහකින් සතෙකු නොමැරීමට කටයුතු කිරීම අන්නේ පරම අවිහිංසාවාදී ඉගැන්වීම නිසා එය පාර සුද්ධ කරමින් මයි ගමනක් විමක් යකට ගහිල්ලතිය ඉලපතා කරගෙන යනවා ඉලපතා අරගෙන ගිහිල්ල පාර අතුගාල තමයි ය ප යම්කිසි කුම්බියෙක් හෝ පුංචි සතෙක් පැගයි කියන පැගිල පවක් සිද්ධවේ කියන එහෙමුණ කයිවල්යක් ඥානය කේවලත්වයට පත්වෙන බැරිවෙේ කියන අදහසනිසා තමයි හමරලා තිය දුජාණ වහන්සේ සහ නිකාන්ට ්‍රරාවකයන් අතර ඇතිව වාද විවාද සහ සාකච්චා රාසියක් බෞද්ධ සාහි්‍ය සඳහන් වෙනවා आत्මවාදය වගේ කරුණු ගැන සාකච්චා ක තියෙන නින්ට දහම තුළ හොඳ නින්ට දහ ගැන දැන ගන්නට න සියලම ොර තුරුත් අපි කතා කළ එම් අද දවසේදී එ පමණයි අපි කතා කරන්නේ මම ප්‍රශ්න කිහිපයක් අද දවසය ලබා දෙන්න පළවෙනි ප්‍රශ්නී තමයි බුද්ධ කාලීන්න සමාජයේ සිට ආගමික යම් හතරක් නම් කරන්න කියන ප්‍රශ්නය බෞද් ඊළඟට දෙවනි ප්‍රශ්නය බදසාහිතාराජ ज सधनना करओन आगओंग ලන පිබඳ හැඳවීමීම කරන්න හොඳයි ඒ ප්‍රශන වල් ඔබට පිළිතුරු ියන්නට පුළුවන් ඊළඟ දවස අපි කතා කරමු භාරති ආගමිකාර ධදර්ශනික චින්තාවලී කියන මාතෘකාව යට කොටස යටතේ තියෙන මේ ප්‍රධාන මාාතුෘකාවටටම අදාළ තවත්තොර තුරුටාසයක් කතා කරන්නට තියෙනවා ඒ පිළිබඳවේ ඊළඟ සතියේදී අපි කතා කරමමු අත දවසේද එ පමණයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන හට දවසේදී අපේ සාකච්ඡාව සමගින්න එකතු වෙන්න දවදි කතා කරන්නේ බද්ධර්ම හා පාලිවාසා පරිච්චය පොට දල ොතුර සදුුදා දවසේදී උදැසන නමේයට මේසා කච්චාව කඇවැත්වෙනි බුද්ධ චරිතයපොට අව සඳුදාගහරුවාදා පදදා ප්‍රහස්පතින්ද කියන දවස් හතරේීමම උදසන නවයට අපි මේසාකච්ඡාවන් පවත්වෙනවා. පිරිවෙන දහම් පාසල පාසල අපේ ප්‍රධාන සමූහයඒවකම ය නාලිකාව පිටුව හම පස අලසාසන විභාග පන්තියකමුතුව කියන මේ සම්බන්ධතා සමගින් එකතු වෙන්නේ වගේීම ජාල විහි මිත්‍රාදීන්ට මේ පිළිබඳව දැනවත් කිරීමම් කරන්න. අපි සාකච්ඡා කරමු එගනකනිමු මේ විසය කරුණු ඉගෙනගෙන දහම් පාසල් අවසාන විභාග ඉතා හොන්ඳින් සමත්වන්නට කටයුතු කරමු. දවසින් දවස වටිනාකම් වැඩිවෙන විභාග බෞට පත්වෙලා තියනෙනව දහම් පාසල් අවසානු විභාගේ ධර්මාචාර්යව විභාග වගේ විභාග එනිසා. මේ විභාග සමත්වන්නට ඔබට ලොකු රුකුලක් මඟ පෙන්වීමක් උනන්දුවක් ඇතිකරවන්නට ඇ ඇතිකරගන්නටනිසාකච්ඡාවන් හේතුවක් වේවිී එසේනම් අදදවසේ පාඩමින් සමුගන්නවා හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා